ලංකාවේ තවමත් සෝෂල් මීඩියා කියන එක ජනතාව විසින් අරගෙන නැහැ මේක සීරියස් ඩිස්කෝස් එකක් විදිහට. ඒකට හේතු කිහිපයක් තියෙනවා. තවමත් අද වෙනකනුත් ලංකාවේ සාමාන්‍ය ජනතාව ප්‍රින්ටඩ් පත්තරයක දෙයක් ගියොත් තමයි ඒක සීරියස් නිවුස් එකක් විදිහට ගණන් ගන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි පත්තරේ කියන එක එඩිටෝරියල් එකක් හරහා ගිහිල්ලා, එහෙම නැත්නම් කතුරු මණ්ඩලයක් හරහා ගිහිල්ලා පළවෙන දෙයක්. නමුත් සෝෂල් මීඩියා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. සෝෂල් මීඩියා වල තියෙන අනෙක් විශේෂම වැදගත්කම තමයි මේ ඕල්ටර්නේටිව් ස්පේස් එකක් විදිහට සෝෂල් මීඩියා විතරයි අද වෙනකොට අපිට අදහස් ප්‍රකාශ කරන්නත් අනිත්‍යගේ අදහස් දැනගන්නත් තියෙන. ඒ අවකාශය ආරක්ෂා කර ගැනීමත්, ඒ අවකාශයේ තියෙන ගුණාත්මකභාවය රඳවා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. මේ සෝෂල් මීඩියා එතික්ස් පිළිබඳව දැන ගැනීම සහ ඒ පිළිබඳව වැඩිපුර කතාබහ කිරීම ඉතා වැදගත් වෙනවා. රටක සමාජීය සහ දේශපාලනික වශයෙන් පසුගිය දශකයේදී සෝෂල් මීඩියා තමයි ලෝකයේ දේශපාලන වාතාවරණයන් වෙනස් කරන්නත්, ලෝකයේ තියෙන සමාජීය ප්‍රශ්න, ලංකාවේ විශේෂයෙන්ම සමාජීය ප්‍රශ්න පිළිබඳව බොහොම දැඩි ලෙස සාකච්ඡා කරන්න තියෙන එකම මාධ්‍ය. අපි දැක්ක පහුගිය කාලේ ලංකාවේ අනිකුත් මාධ්‍යයන් හැසිරීම තුළදී සෝෂල් මීඩියා විතරයි අපි අවසානයේදී අපිට විශ්වාස කරන්න පුළුවන් සහ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක් බවට පත් වුණේ. එතකොට සෝෂල් මීඩියා වල අපි කියන මේ සෙන්සර්ෂිප් එක, එහෙම නැත්නම් self censorship එකක් හරි, එහෙම නැත්නම් මේ ethics කියන එක පදනම් වෙන්නේ ඒ පුද්ගලයාගේ අනුව. ඒක නිසා අපි තවමත් පත්තරයක print වෙන දේ අපි දන්නවා, පත්තරවල print වෙන දේවලුත් ඇත්තටම මේ ethically වැරදි දේවල් ගොඩක්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. කෙසේ නමුත් සෝෂල් මීඩියා වලට ethics කියන එක වැදගත් වෙන්නේ කාරණේ තමයි මේ පොදුවේ හැමදෙනාටම මේ පිළිබඳව වගකීමක් තියෙනවා. දැන් අපි පොතක් හරි පත්තරයක් හරි ගත්තොත් ඒ කතෘ ඒ වගකීම ගන්නවා. හැබැයි සෝෂල් මීඩියාවල අපි බැලුවත් එහෙම සාමාන්‍ය ජනතාව පොදුවේ සියලු දෙනාටම ඒකේ වගකීම ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා සෝෂල් මීඩියාවල හැසිරීම සහ සෝෂල් මීඩියාවල අදහස් ප්‍රකාශ කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ අදහස් ප්‍රකාශ කිරීමේදී අපි සාමාන්‍ය ජනතාව විදිහට, අදහස් ප්‍රකාශ කරන අය විදිහට මීඩියා එතික්ස්, එහෙම නැත්නම් සෝෂල් මීඩියා එතික්ස් කියන එක පිළිබඳව විශේෂ අවබෝධයක් තිබිය යුතුයි. අපි කියන හැම දෙයක්ම ඒ දේ තවත් කෙනෙකුට ඒකෙන් හිරිහැරයක් වෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් තවත් කෙනෙකුට ඒක බලපෑමක් වෙන්න පුළුවන්ද, සහ ඒ වගකීම ගැනීමේදී තමන් කොයිතරම් දුරට ඒ වෙනුවෙන් පෙනී සිටිනවද කියන එක ඉතා වැදගත් වෙනවා. ඒක නිසා මේ සෝෂල් මීඩියා එතික්ස් කියන එක තවම අපි ලංකාවට මේක මේ අලුත් සංකල්පයක් වෙනවා. මොකද හේතුව තවමත් අපි මේ ඩිජිටල් ලයිෆ් එකත් එක්ක, ඩිජිටල් ජීවිතයත් එක්ක ගනුදෙනු කරන්න ආරම්භ කරන යුගයේදී අපි පසු වෙන්නේ. මම හිතන්නේ මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ සෝෂල් මීඩියා වලදී අපි භාවිතා කරන රූප, අපි භාවිතා කරන අදහස්, අපි ෂෙයා කරන දේවල් පිළිබඳව අපිට වගකීමක් ගන්න පුළුවන් වෙන්න ඕනේ, සහ ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි අදහස් ප්‍රකාශ කිරීමේදී.